මම දැක්ක මේ පහුගිය කාලේ මේ සමුළුවක් පැවතුණා. ඒ සමුළුව සම්බන්ධයෙන් මම හිතන්නේ පැමිණිලි දැම්මම එක සමුළුව ලංකාවේ තියන්න එපයි කියලා පැමිණිලි 100කට වඩා මම හිතන්නේ ඉදිරිපත් කළා තියෙනවා. නමුත් එකක්වත් විභාග වීමක් හෝ තහංචි දැමීමක් හෝ සිදු කරේ නැහැ. ඒ සිදු කරන්නේ නැත්තේ ඇත්තරම රාජ්‍යත්වය දැඩි මුස්ලිම් පක්ෂපාතී නිසා. වගේම අපි බලන්න ඕනේ මේ බෝරා සමුළුව කොයි කාලෙද ලංකාවේ ආරම්භ වුණේ කියලා. අන්න ඒක තමයි වැදගත්ම කාරණා. මුලින්ම අපි බීජයක් අරගෙන ඒ බීජේ මහ පොළොවේ පැල කරලා පැල වෙන්නට හැරලා මහා නුග වෘක්ෂයක් වගේ අතු විශාල වෙලා ඒට මේට මේක ව්‍යාප්ත වෙගෙන යද්දි අපි කියනවා අර ගහේ මේ අතු බෙදලා දැන් අපිට මේ ගහ කරදරයක් කියලා. ඉතින් අපි බලන්න ඕනේ මේ ඇටේ හිටවපු එක කවුද කියලා. අපි බලන්න මද්රසා පාසල් හදන්න කවුද උදව් කරේ කියලා. අපි බලන්න ඕන වහබ්වාදී ව්‍යාප්ත කරන්න මුදල් ගෙවුවේ කවුද කියලා. අපි බලන්න ඕන වහබ්වාදී ව්‍යාප්තියට ජාත්‍යන්තර මුදල් එද්දී ඒ මුදල් කොයි ආණ්ඩුව කාලේද නිදහස් කරේ කියලා. මොකද ජාත්‍යන්තර මහ බැංකුවට මුදල් ලැබලා මහ බැංකුවෙන් දැඩි සොයා බැලිලක් කරලා තමයි මේ මුදල් ටික නිදහස් කරන්නේ. හැබැයි මේ රටේ මේ මුදල් නිදහස් කරලා තියෙන කොයි කාලේද කියලා බලන්න ඕන. එතකොට විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කොයි කාලේද කියලා අපි බලන්න ඕනේ. අපි බලන්න ඕනේ මේ රටේ පැවතිච්ච බොහෝ දේවල් කොයි කාලේද ආරම්භ වෙන්නේ කියලා. අන්න එතකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ ඇත්ත. ඒ නිසා දැන් අපි යුම්පිය ආණ්ඩුවට කෑ ගහලා වැඩකුත් නැහැ. අතීතයේ කෑ ගහලා වැඩකුත් නැහැ. දැන් වැඩේ වෙලා ඉවරයි. මටත් කෝ කියලා පැමිණිලා දාන්න කියලා. මොකද පැමිණිලා දැම්මත් ඔච්චරයි. ඒ නිසා තමයි මම පැමිණිලා දාන්න නැතුව මොකද මම ජාතික ව්‍යාපාර කර අපේ සහෝදරයෝම මන් දක්වා අපි ජාතික ව්‍යාපාර කරන හැමෝම සහෝදර වශයෙන් සලකන්නේ. හැමෝම මට බැනලා තිබ්බ වෙද මාත්‍යා කවදා උද්ඝෝෂණ වලට එන්නේ පෙළපාලි වලට එන්නේ මම කවදාවත් යන්නේ නැහැ. කවදාවත් පෙළපාලියකට යන්නේ නැහැ. මම කවදාවත් උද්ඝෝෂණ කරන්නේ නැහැ. මොකද උද්ඝෝෂණයකින් පෙළපාලියකින් ලැජ්ජාවටපත් වෙන්නේ අපේ රට. මම ඒ නිසා කවදාවත්ම උද්ඝෝෂණ පෙළපාලියට සම්බන්ධ නැහැ. මම රාජ්‍ය සේවයේ හිටියා මගේ අක්කට මම කියනවා කවදාවත් ඔයා යන්න එපා උද්ඝෝෂණ කරන්න එපා ඔය වැඩ වර්ජන කරන්න එපා. මොකද ඒක රට අස්ථාවර වෙනවා. මම මගේ පළමු න්‍යාය ධර්මය තමයි කිසිම දවසක පවතින රජයක් වැට්වීමට කටයුතු කරන්න කරන්නේ නැහැ. මොකද රජයක් වැට්වීමට කටයුතු කරන කරනවා යමෙක් සිතුවිල්ලකින් හරි ඒ තමන්ගේ රටට ජාතියට ආගමට කරන මහා ද්‍රෝහිකමක්. ඒ නිසා අපි එවැනි දේවල් නෙමෙයි කරන්නේ. අපි දැන් තැන් තැන් වල පෝස්ටර් ගහනවා. අරක කරලා දියව් කියලා. මොන හරි කාරණා අරක කරලා දියව් කියලා පෝස්ටර් ගන්න. කරලා දියව් කියන එක එතන පෝස්ටරේ ගැහුවට ඒක ජනාධිපතිවත් ඒ අවශ්‍ය ආයතනව දකින්නේ නැහැ. ඒක දකින්නේ මහා ජනතාව. ඒ එතනින් පැහැදිලි වෙනවා මේ කරලා තියෙන්නේ ඡන්දගුණ්ඩුවක්. මේ කරලා තියෙන ඡන්දගුණ. ඒ නිසා මම කවදාවත් උද්ඝෝෂණ පෙළපාලි සම්බන්ධ වෙන්නේ නැහැ. සමා වෙන්න ඕනේ එහෙම කිව්වට මට බනිනවා. දැන් මේක බැලලත් මට බයිනවා. බයින්න මම දැන් බැනුම් ගන්න උදර පුරුදු වෙලා ඉන්නේ. ඒ ඉවසීම පුරුදු කරාට මේ රටේ මම හිතන්නේ එක්තරා ඌ අය මම තමා සිංහලයන්ගේ අවසාන ගැලුම්කාරය කියලා කියා ගන්න දේශපාලඥයෙක් ඉන්නවා. එයා කට්ටිය ගොඩාක් පිං මාව මේ තරම් ඉවසීමට පත් කරන්නට අවශ්‍ය මානසික මට්ටම ඇතුළේ ගොඩාක් පිං. ඇත්තටම මම පිං දෙනවා. මට බයින්න හොඳරම බනින්න ගොඩක් බනින්න තව ඔයාලා බයින්න කරුණ නැත්තම් මට කියන්න මම අනිවාර්යෙන් කරුණු දෙන්නම්. මට විවේචනය කරන්න කරුණ නම් මම කරුණු දෙන්නම්. ඒ වගේම මගේ ප්‍රශ්න කරනවා නම් අහන්න මම ප්‍රශ්න දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ මම හරි කැමතියි ඒකට. විවේචනය කරන්න මම කරුණු දෙන්නම්. එහෙම කියලා මට බනින්න හැමෝම බනින්න. මොකද මට බනින්න ඕන. ඒ බනින්න ඕන එක කාරණා තමයි. මොකද රට ගැන ජාතිය ගැන ආගම ගැන කතා කරන මට බනින්න ඕන. ඒ නිසා මේ රටේ බෝරවරු පිළිබඳවරු ගැන පමණක් නොවේ මේ රටේ නෛතික පසුබිමෙන් සමාජ පසුබිමට යම් ජාතියකින් යම් සංස්කෘතියකින් යම් තර්ජනයක් වෙනවනේ යම් රටකින් යම් තර්ජනයක් වෙනවනම් ඒ දේවල් මර්ධනය කරන්න ජාතික වැඩපිළිවෙල හදන්න ඕනේ. එම ජාතික වැඩපිළිවෙල නොහදන මිනිස්සු මක්කම යන ජාතික ව්‍යාපෘති හදව මිනිස්සු තමයි අද මේ සිංහල ජාතියේ එකම ගැලවුම් කරු වශයෙන් එන්නේ. මේක හොඳට මතක තියාගෙන ජීවත් වෙන්න හැමෝම 2020-21 කියන කාල පරාසයේදී අපිට හැමෝගෙම කෙරුවාවල් ටික බලා ගන්න පුළුවන්. ඒක මතක තියාගෙන ලියලා තියාගන්න මේ ගොඩක් වැදගත් වේ ඔබට. 2020-21 දී ඔබට මේ රටේ සියලු දේවල් ගැන බලා ගන්න පුළුවන්. අපි දැන් ඇමරිකාවෙන් මේ රටට එනවා සෝපගේ උසුම කියලා කියනවා. ඉතින් සෝපගේ උසුම කලින් ඒකට අදාළ මුල් ගිවිසුම් දෙක ඇහුවේ කවුද කියලා හොයන්න. ඒකයි වැදගත්ම කාරණා. එතකොට ඒ දේවල් නිසි ලෙස ගවේෂණය කරලා තමයි අපි ඊළඟ පියවරට යා යුත්තේ. එහෙම නැතුව අපි මේ රටේ මේ ඡන්ද කාලේ සුදුසුම පුද්ගලයා පවුලෙන් අපේ තාත්තා ඡන්ද දුන්න පුද්ගලයා කියලා හිතාදාගෙන කවදාවත් මේ වගේ දේවල් මැදිහත් වෙන්න යන්න එපා. මම හැමෝගේම ඉල්ලීමක් කරනවා බුද්ධිමත්ව හැසිරෙන්න. සිංහල මිනිස්සු කියන්නේ බොහොම බුද්ධිමත් ජාතියක්.
ඒ බුද්ධිමත් ජාතිය අදවෙද්දි මේ තරම් වහල් කරන ලක්කට හේතු කුමක්ද කියෙන කාරන ඔබ ඔබේ හදවති විමසා බාන්න තමන්ට හිතගිය මෙයා තමයි හොඳම කියන චරිතයකට එම කවුත් අල්ලගෙනින්ට ප මිනිස කල්ලගෙන ඒ වැරදි වැඩක් දෙවිනි කාරණාව. අපි යම් පුද්ගලයෙක් අල්ලගන්න වනගේ පුද්ගල අපි පුද්ගලවාදයක් කියෙන එහම කරන්න එපා සිංහල බෞද්ධයකු කියලා කියන්නෙම සමසිතින් මධ්‍යස්ථ ස්වභාවෙන් සිරදය ගැන විමර්ශණ සීලය බලපු කෙනෙක්. එසා උචිතයි කියලා උචිත නැති පුද්ගලේ පත් කල රට විනාස කරන්න එපා. මම කියන්නේ මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් කරන්න. සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කරනන යමෙක් මේ රට ඇබැ ප්‍රසිද්ධිය කියන්න මම කියන්නේ කොන්ද කෙලින්තියා ගණ්ඩ බැරුව මම ඒ රාජ්‍යතර පත්තල මේක සිංහල බෞද්ධ රටක් කරනවා කියෙන එහෙම කියන්න එපා. ප්‍රසිද්ධිය කියන්න මේ සිංහල බෞද්ධ රටක් එම කොන්දක් තියන්න ඕන මිනිහෙකුට රාජ්‍යනායක කියන්නේ ඒක ඇවිදගන්න පුළුවන්ගන්න ඕන සාමාන් රාජ්‍යනායකකට හොඳට කතා කරන්න පුළුවන් රට ගැන දැනගන්න ඕනේ ජාතිය ගැන දැනගන්න ඕනේ ආගම ගැන දැනගන්න ඕනේ පසුබිම ගැන දැනගන්න ඕනේ මේ පුරාවිද්‍යාව ගැන දැනගන්න ඕනේ ඉතිහාසය ගැන දැනගන්න ඕනේ භාෂාව ගැන දැනගන්න ඕනේ සාහිත්‍ය ගැන දැනගන්න ඕනේ සාහිත්‍ය කෘති පිළිබඳව දැනගන්න ඕනේ භාෂාවේ න්‍යාය ධර්ම පිළිබඳව දැනගන්න ඕනේ මේ රටේ පවතින ස්වභාවය පිළිබඳව දැනගන්න ඕනේ මිනිසාගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැනගන්න ඕනේ ආර්ථික ව්‍යුහය දැනගන්න ඕනේ ජාත්‍යන්තර සම්බන්ධතා කොහොමද කියලා දැනගන්න ඕනේ මේ රටේ පවතිච්ච විශේෂේෂ්ඨම් පිළිබඳව දැනගන්න ඕනේ මේ රටේ නැවත සංවර්ධනය කරන කොයි පසුබිමද මේක සංවර්ධනය කරන්න ඕනේ කියලා ඒ දේවල් ගවේෂණාත්මක තොරතුරු දැනගන්න ඕනේ. ඒ දේවල් විද්‍යුතුන් සම්බන්ධ කරන බුද්ධිමතුන් සම්බන්ධ කරන ආචාර්ය මහාචාර්ය සම්බන්ධ කරන කොහොමද කියලා දැනගන්න ඕන එක ගණතුණු කරන දැනගන්න රටක නීතියක් කිසිලෙස තිරසාරව පවත්වා ගන්න නීතිය කොහොමද හදන්නේ කියලා දැනගන්න මේ කිසිවක් දන්නේ නැති මිනිස්සු මට ඇඟිල්ල දික් කරනවා මේ මම මොනවද දන්නේ නැහැ කියන නිසා මතක තියාගන්න මම මොනවද දන්නේ නැති මේ සුත්ත බබෙක් මං හැමදාම තොටිල්ලේ නැගලා මම්ම නැල වෙනවා. ඒ නිසා මේ මං හරි ආසයි එහෙම නැල වෙන්න. මොකද මම පොඩි බබෙන් මම මොනවද දන්නේ නැති කෙනෙක්නේ. ඒ නිසා මම මෝඩෙක් කළා, මම පිස්සෙක් බවට පත් කළා, මම හොරෙක් බවට පත් කළා. මේ එයාලා යන ගමන ගැන බොහොම සතුටුයි. බලාගෙන ඉන්න රටටත් පත් වෙන ඉරණම. අපිට එදා කියන්න තිබුණා බය නැතුව අපි සිංහල, අපි සිංහල බෞද්ධ, අපි මේ රට හදනවා, අපි මේ රට රැක්කා කියලා අපිට කියන්න තිබුණාට ඒ ඉතිහාසයත් තව ටික දවසක යටපත් වෙනවා කියන කාරණාව මතක් කරන්න කැමතියි මං. බොහොම සතුටින්. මොකද අපේ වහලුන්ට ඕන එවැනි රාජ්‍ය පරිපාලන. හැමදාම අනුන්ට කඩේ යමින් තමන්ගේ බත බඩවීතරකගෙන තමන්ගේ දරුවට රස්සාවක් හදාගන්නට, තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න, තමන්ගේ ව්‍යාපාර කොමිස් ලැබෙන, තමන්ගේ ව්‍යාපාර කිසි බාධාවක් නොකර රාජ්‍ය නායකයෙක් පත් කරගන්න තමයි අපේ රටේ හැමෝම හැම පාරම උත්සාහ කරේ 1978 ඉඳලා. එසම මේවරත් වෙන්නේ ඒකමයි. ඒක හොඳට මතක තියාගෙන ජීවත් වෙන්න අපිට දෙයියන්ගේ පිහිටයි.